At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාම ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් මහතා එරට හැනොයි නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී ඊයේ හමු වුණා. එහිදී ඔහු පවසා ඇත්තේ බීතොට මුල්ල සිදුවීම වැනි ඛේදවාචකයක් යළි නොවීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බවයි. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා. එමෙන්ම ජාතික සංවර්ධනය සහ සංහිඳියාව ඉලක්ක කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මෙරට ගෙන යන ධනාත්මක වැඩපිළිවෙල වියට්නාම ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා. ඉන්දියානු සාගරයේ නාවික ගමනාගමනය සහතික කරලීම උදෙසා ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සඳහා ඉන්දිය සාගර කලාපයේ භාවිත කරන රටවල සහභාගීත්වයෙන් සමුළුවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසූ බවද සඳහන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල සංචාරයක් සඳහා වියට්නාමයට පැමිණෙන ලෙසට ආරාධනා කරන බවද එරට ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මහලේකම් ග්වෙන් ෆූ ට්‍රොංග් මහතා අතර හැනොයි නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුණා. එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා වියට්නාම ජාතික රාජ්‍ය සභා සභාපතිනි ග්වෙන් තී කිම් ගන් මහත්මිය අතරද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුණා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතර මුල්ල ඛේදවාචකයේ හේතුවෙන් සිය වියට්නාම සංචාරයේ ඉසව් හා සාකච්ඡා කිහිපයක් අවලංගු කර හෙට පෙරවරුවේ යළි දිවයිනට පැමිණීමට නියමිතයි.